අද අපි උත්සාහ කරන්නේ වර්තමානය අපි හැමෝටම වැදගත්වන ඉතාම කාලෝචිත මාතෘකාවකන ජෛව අවි බයෝ වෙපන්ස් එම නැත්තම් බයෝලොජිකල් වෙපන්ස් පිළිබඳව අවබෝධයක් ලබාග. අපි මුලින්ම බලමු ජෛවාවියක් යන මොකක්ද කියලා. ජෛවාවියක් කියලා කියන්නේ මිනිසා විසින් නිර්මාණයක ලබන විනාශකාරී ජෛව විද්‍යාත්මක අවියක්. මෙවැනි අවි නිර්මාණය කරන්න වෛරස් වර්ග, දිලීර, බැක්ටීරියාවන් හා කෘමීන් යොදාගන්න. ඒ වගේම විෂද්‍රව්‍ය යොදාගෙන මෙවැනි ජෛව විද්‍යාත්මක අවි නිර්මාණයක ලබන. ඒව පරිසරයට මුදාහැරීමෙන් විශාල ව්‍යසනයක් සිදු කරන්න පුළුවන්. මිනිසුන්, සත්වයන් හා සාක සම්පූර්ණයෙන්ම විනාශ කිරීම හෝ යම් අඩපණ කිරීමක් මේ මගින් සිදු කරන්න පුළුවන්. මෙවැනි ජෛව අවිවල මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. ප්‍රධානතම ලක්ෂණය තමයි සමූල ඝාතනයක් සිදු කළ හැකිවීම. දෙවෙනි එක වශයෙන් අපිට ගන්න පුළුවන් අඩු වියදමකින් මේ ප්‍රහාරය දියත් කළ හැකිවීම. ඒ වගේම අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ ප්‍රහාරය එල්ල කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ ප්‍රහාරය එල්ල කිරීමට විශේෂ ආයුධයක් අවශ්‍ය වෙන්නේ. මේක පරිසරයට මුදාහැරීමක් විතරයි සිදු කරන්න ඕන. වෙනත් ආයුධ වගේ නෙමෙයි. අපි දන්නවා කාලතුවක් වින් ප්‍රහාරයක් එල්ල කරන්න ගියොත් ඒ ප්‍රහාරයට උණ්ඩය දාලා විදින්න වෙනම ගන් එකක් අවශ්‍ය වෙනවා. මේකට එවැනි අවශ්‍යතාවයක් නැහැ. පරිසර මුදාහැරීම විතරයි තියෙන්නේ. ඊළඟ විශේෂත්වය තමයි පරිසරයට මේ ද්‍රව්‍ය එහෙම නැත්නම් වෛරසය, දිලීරය, බැක්ටීරියාව, කෘමිය මුදාහැරීට පස්සේ දිගින් දිගට මේක දාම ප්‍රතික්‍රියාවක් ලෙස, දාම ක්‍රියාවලියක් ලෙස සිදු කරමින් ඉතා විශාල ප්‍රදේශයකට සමහරට මුළු සමස්ත පෘථිවිය පුරාම පැතිරෙමින් ව්‍යාප්ත වෙමින් විශාල හානියක්, සම්මුල ඝාතනයක් සිදු කරන්න හැකියාවක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය වෙනත් ආයුධයක අපි ගත්තොත් නෙස්ටික බෝම්බයක ප්‍රහාරයක් එල්ල කරොත් ඒ ප්‍රහාරය එල්ල කරපු මොහොත එහෙම නැත්නම් එල්ලපු කරපු ප්‍රදේශයට විතරයි මේක බලපාන්නේ. නමුත් මේක මෙවැනි ජෛව විද්‍යාත්මක අවි ඒ ආකාරයෙන් ඒ ප්‍රදේශයට පමණක් සීමා වෙන්නේ නැහැ. මේක පැතිරෙමින් දීර්ඝ කාලයක් තිස්සේ විශාල හානියක් සිදු කරන්න පුළුවන්. ඊළඟට ජෛව අවියක තවත් ක්‍රියාකාරිතයක් තමයි, තවත් වෙනසක් තමයි මේක මිනිසා විසින් නිර්මාණයක ලබන අලුත් වෛරසයක් හෝ දිලීරයක්, බැක්ටීරියාවක්, කෘමියක් වෙන්න පුළුවන්. එතකොට මේකට ප්‍රතිකර්මයක් නැහැ. මේකට ප්‍රතිකාර කරන ක්‍රමයක් නැහැ. සමහර විට මේ ප්‍රතිකාර ක්‍රමය හොයාගෙනට සෑහෙන කාලයක් ගිහිල්ලා. ඒ නිසා මිනිසාට විශාල හානියක් ඒ කාලය තුළදී සිදු කරන්න පුළුවන්. මොකද මේවා නිර්මාණය කරන්නම් ඒ නිර්මාණය කරන්නේ ඊට අදාළ ඒ ට්‍රීට්මන්ට් ලබා දෙන්න හැකියාව නැති ආකාරයට. එතකොට ඒට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ හෝ වෙනත් එන්නත් හොයාගන්නකොට දීර්ඝ කාලයක් ගත වෙලා විශාල හානියක් සිදු කරන්න පුළුවන්. ඒ තවත් මෙවැනි ජෛව විද්‍යාත්මක අවිල තියෙන වෙනසක්. ඊළඟට මෙවැනි ජෛව විද්‍යාත්මක අවි වලට ඉලක්ක කළ ප්‍රහාරයක් එල්ල කරන්න බෑ. ඉලක්ක කරපු හමුදාකට ප්‍රහාරයක් එල්ල කරන්න බෑ. මේක සතුරු මෙන්ම මිතුරු හමුදාවන්ට මේ ප්‍රහාරයෙන් බලපෑමක් සිදු වෙන්න පුළුවන්. අපි දන්න වෙනත් අපි ප්‍රහාරයක් එල්ල කරාම අපි එහෙම නැත්තම් කාලතුවක් උණ්ඩයක් ප්‍රක්ෂේපණය කරාම අපි සතුර ඉන්න තැන බලලා එතෙන්ට ප්‍රහාර එල්ල කරන්නේ. නමුත් මෙවැනි අවියකදී අපිට එවැනි ප්‍රහාරයක් එල්ල කරන්න බෑ. මොකද මේක පරිසරයට මුදාහැරීමක් සිදු කරන නිසා සතුරු මිතුරු හැමෝටම මේකෙන් යම් විශාල හානියක් සිදු කරන්න පුළුවන්. ඒක අපිට සීමාවක් කියන්න බෑ. කොයි ආකාරයට පැතිරලා නතර වෙයිද කියන එක. නැවත ප්‍රහාර එල්ල කරපු හමුදාවටම නැවතත් ප්‍රතිප්‍රහාරයක් වශයෙන් මේක ලැබෙන්න පුළුවන්. මොකද මේක ව්‍යාප්ත වීම වාතය හරහා සිදෙන්න පුළුවන්, ජලය හරහා සිදෙන්න පුළුවන්. මේ නිසා මේ ව්‍යාප්තිය කොමන ආකාරයට සිදු වෙනවද කියලා කාටවත් අපව අනාවැකි පල කරන්න බෑ.
මේ නිසාවෙන් මෙවැනි ප්‍රහාරයක බලපෑම ඉතාම ප්‍රබලයි. මෙවැනි ජෛවවිද්‍යාත්මක අවි යොදාගත් බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. මුලින්ම අපිට ගන්න පුළුවන් ඇනටෝනියානු වැසියන් ක්‍රිස්තු පූර්ව 1500ත් 1204 වගේ කාල සීමා තුළදී හාවුන රෝගේ බෝවිත, එහෙම නැත්නම් රැබිට් පීව බෝවුණු රෝගීන් සතුරු හමුදා දෙසට පිටමන් කරලා යවලා තියෙනවා. ඒක තමයි මුල්ම ලිඛිත සාක්ෂියක් වශයෙන් අපිට ගන්න තියෙන්නේ. ඊට පසු කාලීනව බොහෝ හමුදාවන් මෙවැනි ක්‍රියාකාරකම් වල ඉදලා තියෙනවා. මෑත කාලින් අපි ගත්තොත් දෙවැනි ලෝක යුද්ධ වෙලාවේ ජපාන හමුදාව ජෛවවිද්‍යාත්මක අවි යොදාගෙන තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් 2001 වගේ කාල සීමා තුළදී අල්කයිඩා ත්‍රස්තවාදී කල්ලිය වශයෙන් තැපැල් මාර්ගිකව මේ ඇන්ත්‍රැස් කියන කුඩු වර්ගයේ රාජ්‍යතන්ත්‍රයන් වෙත යවලා ඔවුන්ව ඝාතනයට ලක් කිරීමට උත්සාහයක යෙදුණා. ඒක මම හිතන්නේ අපි මෑත කාලෙන් සිදුවීමක් නිසා අපි හැමෝම ඒ ගැන අවබෝධයකුත් ඇති දැනුවත් වෙමුත් තියෙනවා. මේ ආකාරයට ජෛවාවි ලෝකේ පුරා ව්‍යාප්තමෙන් යන විට මානව සංහතින් විශාල හානියක් සිදු වෙන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්ෂ 1972 අප්‍රේල් 10 වෙනිදා ජෛව අවි සම්මුතියක් Biological Weapon Convention කියන සම්මුතිය හදාගත්තා. මේ සම්මුතියට 2013 වර්ෂය වෙනකොට ලෝකේ රටවල් 180ක පමණ ප්‍රමාණයක් අසම් කළ කැමැත්ත පළ කරලා තියෙනවා. මේ සම්මුතියට අනුව ජෛවාවි නිර්මාණය කිරීම, ඒවා පරීක්ෂා කිරීම, මහා පරිමාණ වශයෙන් නිපදවීම, ගබඩා කර තබා ගැනීම, බෙදා හැරීම, යුද කටයුතු වලට මේවා භාවිතා කිරීම හා ඒව සම්පූර්ණයෙන්ම තහනම්, ඒ වගේම දැනට මෙවැනි අවි නිර්මාණය කළ තියෙනවා නම් රටක් ඒව විනාශ කරලා දාන්නත් උන. ඒ සම්මුතියට අනුව ඔය කරුණු පිළිපැදිය යුතුයි මේ 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 අසං කරපු රටවල්. නමුත් මෙවැනි රටවල් මේ මේ සම්මුතියට එකඟ වුණාට දැනට ලෝකේ මොන ආකාරයට මේවා ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා සෑම රටක්ම වගේ. හොර රහසේ රහසිගතව මෙවැනි ජෛවාවි නිෂ්පාදනය කරනවා, නිර්මාණය කරනවා, එවැනි තත්ත්වයන් ලෝකේ තියෙනවා. අපි සමහරලාට සැක හිතනවා මේ දැන් COVID-19 එහෙම නැත්නම් කොරෝනා වෛරසයත් මේ ආකාරයට යම්කිසි ජෛවවිද්‍යාත්මක අවියක් නිර්මාණය කරන්න ගිහිල්ලා මේ පරිසරයට මුදාහැරි එකක් දෙකලා අපිට හරියට කියන්න බෑ. නමුත් සමහර විට එවැනි එකක් වෙන්න පුළුවන් කියලා මට පළ වෙලා තියෙනවා, විශ්වාස කරනවා. ඒ නිසා ලෝකේ මේ මේ අවි නිෂ්පාදනයට මේ එරෙහිව මේ නිපද මේ පනවගත්ත මේ සම්මුතිය මේ ආයතනය මීට වඩා බලගැන්විලා මීට වඩා ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම කාලෝචිතයි කියන එක මගේ විශ්වාසය. කෙසේ නමුත් ජෛවවිද්‍යාත්මක අවි නිෂ්පාදනය කරන්න මිනිසුන්ට තහනම් වුණත් ජෛවවිද්‍යාත්මක අවිවලින් ආරක්ෂා වෙන ක්‍රමවේදයන් සකස ගන්න ලෝකේ තහනමක් නැහැ. ඒකට අයිතියක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්න, ඇඳුම් කට්ටල, මුහුණු ආවරණ වැනි දේවල් නිර්මාණය කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා. දැන් ගොඩ අයකට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ වෛරස් වලට බෙහෙත් නැද්ද? මෙවැනි ප්‍රහාරයකට අපිට බැරිද බෙහෙත් නිර්මාණය කරන්න? ඇත්තම තියෙන ගැටලුව තමයි වෛරස් වර්ග කියන ඒවා නිතර ඉතා ශීඝ්‍රව වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒවට හදන එන්නත් එහෙම නැත්නම් ප්‍රති එන්නත් මේකට එච්චර ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හේතු ඉක්මනින්ම එක වෙනස් වෙනවා. ඒක යම් එන්නතක් නිර්මාණය කළත් මේ දීර්ඝ කාලයක් ගත වෙනවා. මේක යම්කිසි රටක එහෙම නැත්නම් යම්කිසි සමාජයකට ව්‍යාප්ත වෙන්න බෙදා හරින්න. මොකද අත්හදා බැලීම් කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව නිතා දීර්ඝයි. සමහර බෙහෙත් වර්ග මිනිසයාට එන්නත් කරන්න පෙර ඒවට අනුගත නීතීන් තියෙනවා. ඒ නීතිවලට අනුව දීර්ඝ කාලයක් මේව අත්හදා බලන්න වෙනවා. නිසා මෙවැනි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා දැන් මේ අවස්ථාවේ තියෙන COVID-19 වෛරසය. ඒක RNA වෛරසයක්. ඉක්මනින්ම මේක වෙනස් වෙනවා. මේවට බෙහෙත් හදන්න හරි අමාරුයි. එතකොට මේ බෙහෙත නිර්මාණය කරන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ වගේම
ඒක නැවත අත්හදා බැලීම් කරලා මිනිසු අතරට එමනතන් සමාජයට මුදාහරින්න ඉතා දිගු කාලයක් ගතන. වර්තමානයේ පැතිරියන්න මෙම COVID-19 වෛරසයත් එක්ක මුල් ලෝකෙම ඇත්තටම විශාල වීතියකට පත් වෙලා තියෙනවා. මේ ඔස්සේ අපිට දෙන පණිවිඩයක් තියෙනවා. මෙවැනි වෛරස පැතිරීම යම්කිසි ජෛවවිද්‍යාත්මක අවියක මුදාහැරීමක් නම් එහෙම නැත්නම් අනාගතයේ මෙවැනි ජෛවවිද්‍යාත්මක අවියක් පරිසර මුදාහැරීම ඉතාම අති භයානක බව අපි හැමෝටම ඉතා දෙඉඟියක් පණිවිඩයක් දෙනවා. මේ නිසා මෙවැනි වෛරස වර්ග ලෝකෙ නිර්මාණය වීම අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. මේ සඳහා ලෝකෙ සියලු රටවල් බලගතු රටවල් මේ ගැන නව නීති ගෙනල්ලා ඒ වගේම නව සාකච්ඡාවන් සිදු කරලා අනිවාර්යයෙන්ම තීන්දුවක් ගන්න ඕන. ඒ වගේ එකඟතාවයන්ට පත්වෙන්න ඕන මේවා ලෝකෙ නිර්මාණය වීම නැවැත්වීමට. ඒ පිළිබඳව අනාගතයේ මුළු ලෝකෙම ඇසෙරේවයි අපි බලාපොරොත්තු.